කෙසෙල් වල මූල ආරම්භය ඉන්දියාව සහ පිලිපීනය ඉන්දුනීසියාව මැලේසියාව වගේ අග්නදිග ආසියා ප්‍රදේශ ලෙස සැලකෙනවා කියලයි පොතපතෙහි සඳහන් වෙන්නේ. මියුසා බුල්බෙසියානා යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මේ කෙසෙල් ලංකාවෙත් පළතුරු වගාවක් විදිහට ප්‍රචලිතයි. ප්ලෑන්ටේ රාජධානියට අයත් වෙන කෙසෙල් මියුසා කයි කියන කුලයට තමයි අයත් වෙන්නේ. අපේ රටේ කොයි කවුරුත් ආසාවෙන් කන මේ කෙසෙල් සංස්කෘත භාෂාවෙන් හඳුන්වන්නේ කදලි, රඹ, අංශුමණි, අඹුසාර යන නම් වලින්. සාමාන්‍යයෙන් අවුරුද්දකට ගත්තොත් කෙසෙල් මෙට්‍රික් ටොන් මිලියන 114ක් විතර නිෂ්පාදනය වෙනවා. ලෝකේ හැම රටකම කෙසෙල් පළතුරක් විදිහට ජනප්‍රියයි. ඉතින් ඒ වගේම කෙහෙල් මුව කියන්නේත් ඒ වගේම ගුණදායක ජනප්‍රිය දෙයක්. හැබැයි කෙහෙල් මුව ආහාරයට ගන්නේ ඉන්දියාව, ලංකාව සහ අග්නදිග ආසියා රටවල් කිහිපයක් විතරයි. එළවලුවක් විදිහට කෙහෙල් මුව තායි කෑම වෙලේ ජනප්‍රිය අංගයක්. ඉතින් ආරෝග්‍යතුලින් අද අපේ කතා බහ වෙන් කරගන්නේ පිළිකා හෘදය ආබාධ පවසුව කරන්න පුළුවන් මේ කෙසෙල් මුව සතු පුදුම හිතන ගුණ ගැන හොයලා බලන්නයි. කෙසෙල් මල් ග්‍රෑම් 100ක තඹ මිලිග්‍රෑම් 13ක් අන්තර්ගතයි. ඒක තඹ සුලභවම අන්තර්ගත වන ආහාරවල උපරිම අන්තර්ගත වන ප්‍රමාණය වගේ 3-4 ගුණයකටත් වඩා වැඩි. මේ තඹ අධිකව ඇඟට ලබා ගැනීම අතුරු ආබාධ සඳහා හේතු වෙනවා. මේ හින්දා දිනපතාම ගත්තොත් මේ ආහාරයට කෙසෙල් මල් සුදුසු නොවනවා කියලයි මේ අනුව අවධාරණය කරන්න වෙන්නේ. මීට අමතරව ගත්තොත් කෙසෙල් මල් වල පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, සෙලෙනියම්, සින්ක් යන ඛනිජ ලවණත් අන්තර්ගතයි. මේ කෙසෙල් මල් විටමින් C, විටමින් A සහ විටමින් E යන ශරීරයට හානි කරන විනාශකාරී නිදහස් මුක්ත ඛණ්ඩක විනාශ කිරීමට ඉවහල් වන ප්‍රතිඔක්සිකාරකවලත් අන්තර්ගතයි. කෙසෙල් මුව ග්‍රෑම් 100ක යකඩ මිලිග්‍රෑම් 56.4ක් අන්තර්ගතයි. මෙහිඳ කෙසෙල් මුව පෝෂණ ලොවේ යකඩ නිධිය විදිහටයි පෝෂණ විද්‍යාඥයන් පෝෂණ වේදීන් හඳුන්වා දෙන්නේ. යකඩ වලට අමතරව ගත්තොත් ආහාරමය කෙඳි අන්තර්ගත වීම මේකේ තියෙන තවත් විශේෂ ලක්ෂණයක්. ඉතින් කෙසෙල් මුව ප්‍රෝටීන් බහුල ආහාරයක් කියන එකත් මේ ඇහැර මතක තියාගත යුතුම කාරණයක්. කෙසෙල් මුව සලාද, සුප්, ව්‍යංජන, සම්බෝල, වඩේ ආදී විවිධ රසවත් ස්වරූප වලින් ආහාර වේලකට අන්තර්ගත කරගත හැකි. ඉතින් මීට අමතරව ගත්තොත් මේ කෙසෙල් මුව ඔබ ආහාරයට ගත්තොත් මොනවාද සුව කරගන්න පුළුවන් රෝග? අපි ඊළඟට හොයන්නේ ඒ ගැන. අර්ෂස්, දියවැඩියාව, නීරක්තිය, අදිරු දෘපීඩනය, බඩදවිල්ල, බඩ පිපෙන එක, ඒ වගේම ගෑස්ට්‍රයිටිස්, හෘද ස්පන්දනය පාලනය ආදී රෝග සඳහා ගුණදායක වන මේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලියට බොහෝ සෙයින් උපකාරී වෙනවා. ඒ වගේම තමයි අපි ඊළඟට හොයලා බලමු කෙසෙල් මුව ආහාරයට ගැනීමෙන් ඔබට ලබා ගන්න පුළුවන් සෞඛ්‍ය ප්‍රතිලාභ මොනවාද කියලා. උණුම ගතොත් බැක්ටීරියා ආසාදන සමනය කරනවා. ස්වභාවික ආකාරයෙන් ආසාදන වලට ප්‍රතිකාර කිරීමේදී කෙසෙල් මුව ඉතාම ඵලදායි. වර්තමානයේ වෙද්දී බැක්ටීරියා ආසාදන ඉතාම වේගෙන් ව්‍යාප්ත වන හින්දා ඒ බැක්ටීරියා ආසාදන සුව කිරීමට ඖෂධයක් විදිහට කෙසෙල් මුව භාවිත කරනවා. ඒ වගේම තමයි කෙසෙල් මුවේ තියෙන එතනෝල් රෝගකාරක බැක්ටීරියා වර්ධනය වීම වළක්වා බැක්ටීරියා ආසාදන සුව කරනවා කියන එකත් මතක තියාගන්න ඕන කාරණයක්. විශේෂම ගත්තොත් කාන්තාවන්ගේ ඔසප් වේදනාවන් සමනය කරන්න කෙසෙල් මුව උදරයේ වේදනාවත් එක්ක කටයුතු කිරීමට සහ ඔසප් වීමේදී සිද්ධ වෙන අධික රුධිර වහනය අඩු කිරීමටත් උදව් වෙනවා. ඒ වගේම ඒ ශරීරයේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය වැඩි කරන අතරේම ලේ ගැලීම බොහොම ක්‍රමවත්ව සිද්ධ කරන්න උපකාර වෙනවා. දියවැඩියාව පාලනය කරනවා. වර්තමානයේ වෙද්දී බොහෝ දෙනෙකු දියවැඩියා රෝගෙන් පෙළෙනවා. ඒට ප්‍රධානතම හේතුව වෙන්නේ වැරදි ආහාර රටාව. දියවැඩියාව පාලනය කර ගැනීමට කෙසෙල් මුව ආහාරයට ගැනීම ගුණදායක බව කරන ලද වෛද්‍ය පරීක්ෂණවලින් මේ විදිහට තහවුරු කරගෙන තිබෙනවා. ඒ කියන්නේ කෙසෙල් මුව නිසාරණය කිරීමෙන් ග්ලූකෝස් ප්‍රමාණය වැඩි කරන අතරේ එමගින් රුධිර සිසිලි මට්ටමත් අඩු කර ගන්න පුළුවන්. මානසික ආතතිය සමනය කරනවා. වයස් වේදිකින් තොරව ඇතිවන මානසික ආතතිය සමනය කිරීමට කෙසෙල් මුව ආහාරයට ගැනීම ගුණදායකයි. ඒ කියන්නේ කෙසෙල් මුවෙහි අන්තර්ගත වෙන මැග්නීසියම් මගින් ආතතිය දුරු කර ඔබේ මනස සැහැල්ලු කරනවා. කෙසෙල් මුවෙහි මැග්නීසියම් අන්තර්ගත වන අතර එය කාන්සාව අඩු කර මනෝභාවයත් වැඩි කරනවා. ඒවා ස්වභාවික විෂාදනාශක විදියටත් කටයුතු කරනවා. මේඳ මානසික ආතතිය ඇති අවස්ථාවක කෙසෙල් මුව ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි. පිළිකාස හෘද රෝග වළක්වනවා. කෙසෙල් මුවෙහි ෆිනෝලික් අම්ලය, ටැනින්, ෆ්ලෙවොනොයිඩ් සහ වෙනත් විවිධ ප්‍රතිඔක්සිකාරකත් අන්තර්ගතයි. මේ ප්‍රතිඔක්සිකාරක අහිතකර බැක්ටීරියා උදාසීන කරන අතරේ ඔක්සිකාරක හානි වැළැක්වීම සහ හෘද රෝග සහ පිළිකා ඇතිවීමේ අවතාරණමත් අඩු කිරීම සිද්ධ කරනවා. වයසට යාමේ ක්‍රියාවලිය මන්දගාමී කරනවා. විටමින් C බහුල සහ ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ප්‍රභවයක් වන කෙසෙල් මුව සෞඛ්‍යයට අත්‍යවශ්‍ය වන්නේ ඒවා සෛලමත ආතතිය අඩු කරන අතරේ වයසට යාමේ ක්‍රියාවලිය මන්දගාමී කරන නිසා වෙනවා. වකුගඩු ක්‍රියාකාරීත්වය වර්ධනය කරනවා. කෙසෙල් මුවේ අඩංගු පෝෂක පදාර්ථ සංඛ්‍යාව වකුගඩු වල සෞඛ්‍ය සම්පන්න ක්‍රියාකාරීත්වයත් උත්තේජනය කරනවා. ඒ වගේම කෙසෙල් මුව වේදනාකාරී වකුගඩු ගල් දියවීම සඳහා ස්වභාවික පිළියමක් විදිහට ක්‍රියා කරන අතර දැවිල්ල සහ මුත්‍රා ගැටලුත් ඇතිවීමේ අවධානම වළක්වනවා.
යකඩ මට්ටම ඉහළ නැංවෙනවා. කෙසෙල් මුවවල යකඩ පොහොසත් නිසා එය රක්තහීනතාවය, තෙහෙට්ටුව, වෙහෙස, අවිධිමත් හෘද ස්පන්දනය, සුදුමැලි වූ හම, සීතල පාද සහ අත්වැනි රෝග ලක්ෂණ සමනය කිරීමටත් උපකාරී වෙනවා. ඒ වගේම තමයි කෙසෙල් මුව රතු රුධිර සෛල මට්ටම ඉහළ නැංවන අතර යකඩ උණතාවය දුරු කර රක්තහීනතාවයටත් එරෙහිව සටන් කරනවා. ආහාර ජීර්ණය පහසු කරනවා. ආහාරමය තන්තු සහ අනෙකුත් පෝෂක පදාර්ථ බහුල කෙසෙල් මල් ස්වභාවික විරේකයක් විදිහටත් ක්‍රියා කරන අතර බඩවැල් ක්‍රියාකාරීත්වය විධිමත් කර මලබද්ධයට ප්‍රතිකාර කරනවා. කිරි දෙන සහ ගර්භණී මවවරුන්ට ගුණදායක වන කෙසෙල් මල් ගර්භණී සහ කිරි දෙන මවකට වසවිස වලින් අවම උසස් පෝෂක පදාර්ථ විදිහට සාතික කළ ලාභදායි සහ විශ්වාසවන්ත ආහාරයක්. කෙසෙල් මල් මවවරුන්ගේ මව කිරි ස්රාවය වැඩි කිරීමටත් සහාය වෙනවා. ඒ දරු ප්‍රසූතියෙන් පසු ගර්භාෂය ශක්තිමත් කිරීමට සහ ලේ ගැලීම අඩු කිරීමටත් උපකාරී වෙනවා. මලබද්ධය වළක්වනවා. ඒ වගේම ගර්භණී මවරුන්ගේ ආහාර වට්ටෝරුවේ සතියකට දෙතුන් වේලක්වත් කෙසෙල් මල් අන්තර්ගත වීම බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ සඳහා හේතු වෙනවා. මෞකිරි දීමේදී විශේෂයෙන්ම නවක මවරුන් මුහුණ දෙන කිරි සැපයුම කෙසෙල් මල් වලින් වැඩි වෙනවා. ඒ වගේම අලුත් මවරුන්ට තමන්ගේ ලදරුවන් වඩාත් හොඳින් පෝෂණය කිරීමට එය උපකාරී වෙනවා. ප්‍රතිඔක්සිකාරක ගුණ ඉහළයි. ශරීරය තුළ නිදහස් මුක්ත ඛණ්ඩ කැතිවීම බරපතල සෞඛ්‍ය ගැටලු සඳහා හේතු වෙනවා කියන කාරණේත් දැනගන්න ඕන එකක්. ඉතින් ඒ වගේ මුක්ත ඛණ්ඩක විනාශ කරන ප්‍රතිඔක්සිකාරක කෙසෙල් මල්වල යහමින් අන්තර්ගතයි. මේ අනුව අකලට වියපත් වීම, ස්නායු ආබාධ ඇතුළු සියලු දේ මෙමගින් සමනය වෙනවා. වන සහ වේදනාවන්ට සහනයත් කෙසෙල් මුව ලබා දෙනවා. ඒ වගේම කෙසෙල් මුව කියලා කියන්නේ ආමාශයක අම්ල ස්රාවය පළදායි උදාසීන කරන ශාරීරික ආහාරයක්. මෙයාදී රෝග රසකට කෙසෙල් මුව ආහාරයට ගැනීම ගුණදායකයි. විශේෂයෙන්ම ගත්තොත් දිරවීමේ අපහසුතා, උණසන් නිපාතය, සිංගමාලය වගේ රෝගාබාධ වැළඳුණු අය මෙවා ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුයි. නොමේරු කෙසෙල් මුව ආහාරයට ගැනීමෙන් වඩා පෝෂදායි වන අතර කෙසෙල් වල අඩංගු ගුණ සියල්ලම මෙමගින් සපයාගත හැකි වීම විශේෂත්වයක්. මේ කෙසෙල් මල් කිසිම අතුරු ආබාධයක් නැති ආහාරයක්. කෙසේ වෙතත් රෝග මර්ධන ඖෂධයක් විදිහට කෙසෙල් මල් නිර්දේශ කිරීම සඳහා තවදුරටත් පර්යේෂණ සිද්ධ වෙමින් පවතින. කොමනත් ලංකාවේ අතීතයේ ඉඳන්ම කෙසෙල් මුව එළවලුවක් විදිහට ආහාරයටගෙන ඇතත් එච්චර ජනප්‍රිය ආහාරයක් විදිහට අපේ පොතපතේ ඉතිහාසයේ මේක සඳහන් වෙන්නේ නැහැ. හැබැයි ඒකේ තියෙන පෝෂණීය සහ ඖෂධීය ගුණ පිළිබඳව අපේ රටේ ජනතාවට අවබෝධයක් නොමැති හින්දායි ඒක වෙලා තියෙන්නේ කියන කාරණේත් මේ වෙද්දි පැහැදිලි. ඉතින් අවසන් වශයෙන් පැරණන් අතර කෙසෙල් මුව ඉතාමත් පෝෂණීය එළවලුවක් විදිහට ප්‍රකටව තිබුණා. වර්තමානයේ වෙද්දි බොහෝ දෙනෙකුගේ ආහාර ප්‍රමුඛතා ලැයිස්තුවේ මේ ක්‍රමයෙන් පහළට වැටෙමින් තිබෙන එළවලුවක්. මිලෙන් අඩු ගුණක් හොයාගන්න පහසු වුණත් නොදන්න කම හින්දා වටිනාකමක් හිමි නොවුණු මේ එළවලුව බරපතල රෝගාබාධ රසකට විසඳුම් දෙන ඖෂධීය සහ පෝෂණීය ගුණ සම්භාරයක්.